අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කැඳවීමේ නිල නිවේදනයේ නිකුත් කිරීමේ බලය ලබන 17 වැනිදාන් පසු මැතිවරණ කොමිසමට හිමි වනවා. එම කොමිසම සඳහන් කළේ ඒ අනුව සුදුසු දිනකදී අදාළ දිනේ ප්‍රකාශයට පත් කරන බවයි. ඉකුත් අයවැයෙන් 2024 ජනාධිපතිවරණය සඳහා වූ මුදල් වෙන් කර ඇති බවද මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා. ඒ අනුව ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිවරිය සහ තැපැල්පතිවරයා අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඔවුන් සමග ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මූලික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි අවශ්‍ය කටයුතු සිදු කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. මේ අතර ෆෙඩරල් සංවිධානයේද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මැතිවරණයේ කිසිසේත්ම සැප්තැම්බර් 17ට පෙර පැවැත්වීමේ හැකියාවක් නැහැ. ආසන්නම දිනේ ගත්තොත් ගන්නට පුළුවන් වෙන්නේ සැප්තැම්බර් මාසයේ 14 ආසන්න දිනයක්, රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක්. ඒ වගේම මැතිවරණ කොමිසමට ඉඩකඩ ලැබෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා සහ නාම යෝජනා ලබා දීම සඳහා උපරිම කාලය දුන්නොත් දින 63ක කාලයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. අවම කාලය ගත්තොත් දින 42 කාලයක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. කොහොම වුණත් මැතිවරණය ජූලි මාසේ 17න් පස්සේ ඕනෑම දවසක ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. අපිට පේන්නේ මේක අගෝස්තු මාසේ මුල සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමේ ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම මැතිවරණය සැප්තැම්බර් මාසේ අග වගේ පවත්වීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි මෙහි මේ පිළිබඳව දින තීන්දුව කිරීමේ බලය තියෙන්නේ ඇත්තටම මැතිවරණ කොමිසමට. මේ අතර දඹුල්ල විහාරහන්දිය ප්‍රදේශයේ විවෘත කිරීමට සැලසුම් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයක සැරසිලිවලට අදාළව දෙකට පමණ පැමිණි පිරිසක් පහර දී අලාභානි සිදු කර තිබුණා. මෙම කාර්යාලයේ අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබූ බවයි දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියන් විජේරත්න මහතා පැවසුවේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.